අපේ ජීවිත කාලය පුරාවටම ඔවුන් කවුරුන්ද යන්න හෝ ඔවුන් යන්නේ කොතැනටද යන්න ගැන සිතුවිල්ලකින් තොරව දහස් ගණන් දෙනා අප නිරන්තරයෙන් පසුකර යනවා. එහෙත් එක් සරල අන්තර් ක්‍රියාකාරීත්වයකින් කෙනෙකුගේ ජීවිත ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි. ඔහුත් එවන් අයෙක්. අන් අයගේ වෙනස් වන්නට තිබූ ජීවිත සාර්ථක ලෙස වෙනස් කළ අය නමින් චෙන්සි ජීවත් වෙන්නේ චීනයේ නැන්ජිං නගරයේ. නැන්ජිං නගරයේ ජීවත් වන ඔහු ගමන් බිමන් යන විට පසුකර යන පාලමක් තමයි යැන්සි ගංගා පාලම. දිනකට වාහන 80,000ක් සහ දුම්රිය 200ක් පමණ රැගෙන යන මෙම පාලම බොහෝ ජීවිත කතාවල අවසානය සනිටුහන් කරනවා. තමන්ගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් ප්‍රශ්න මේ සියල්ල විඳතරා ගැනීම මිනිසුන් ලෙස අපි හැමෝටම පොදුයි. දහසක් ගැටලු මැද සැනසීමක් සොයන්නට අපි නිතරම උත්සාහ කරන්නේ ජීවිතයට විරාමයක් හෝ නොගෙන. නමුත් ඒ අතරිනුත් මේ සියල්ල දරාගත නොහැකි වූ තැන මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ජීවිත විරාමයකට නොගොස් ජීවිත අවසානයකට යන්න තීරණය කරන්නේ ජීවිතයේ වටිනාකම ගැනද නොසිතමින්. එවන් තනි වුණ ගැටලු මැද හිරවුණ චීනයේ බොහෝ පිරිසක් නතර වන තැන තමයි යැන්සි ගංගා පාලම. ඔවුන් එසේ නතර වෙන්නේ ජීවිතයෙන් සමු ගැනීමේ අරමුණින්. නිතර මේ පාලම හරහා ඇවිද යන චෙන්සි එවන් මිනිසුන් හඳුනා ගන්නවා. ඔහු එවන් මිනිසුන්ට පිළිසරණක් වෙනවා. ඒ ඇත්තෙන්ම කොයිතරම් වටිනා වැඩක්ද කිව්වොත් ඔහු බේරා ගන්නා ජීවිත අවසානයේදී ලස්සන පරිච්ඡේද සනිටුහන් කළ බවට උදාහරණද පවතිනවා. නමුත් චෙන්සිගේ වීරත්වය කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමේ භෞතික ක්‍රියාවෙන් ඔබට යමක්. ඔහු ගැළවීම ලබා දෙනවා. ඒන් නොනවතී ඇතැම් විට ජීවත් වීමට බලාපොරොත්තුවක් මඟ පෙන්වීමක් අවශ්‍යයට ඔහු එය ලබා දෙනවා. එන්න මා සමග. ඔබ තනි වෙලා නැහැ. ඔබට ලොකු ශක්තියක් තියෙනවා. චෙන්සි ජීවිතය නැති කරගන්නට එන අයට බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඔහු මේ වන විට බේරාගත් ජීවිත සංඛ්‍යාව 300කට අධිකයි. ඔහු මේ පාලමාසලම කුලි නිවාසයක ජීවත් වන්නට තීරණය කරන්නේ තවත් ජීවිත රසකට බලාපොරොත්තු ලබා දීමේ අරමුණින්. ඔහු මේ විදිහට බේරාගත් ජීවිත අතර විවිධ මිනිසුන් ඔහුට මුණ ගැසී තිබෙනවා. විටක කෝටිපතියෙක් ලෙස ජීවත් වූ එහෙත් පසුව සියල්ල අහිමි වී ගිය මිනිසෙක් කිසිදා සාර්ථක විය නොහැකි යැයි සිතූ පාසල් ශිෂ්‍යයෙක් කිසිවෙක් නොමැතිව තනි වූ සමාජ අසාධාරණයට ලක් වූ කාන්තාවන් ඒ අතර වුණා. අවසානයේ චෙන්සිගෙන් ජීවිතය ලද බොහෝ දෙනා තමන්ගේ වටිනා ජීවිතයේ විවිධ සංදිස්ථානයන් පසු කරමින් වටිනාම පරිච්ඡේද ලියන්නට වුණා. චෙන්සි තමන්ගේ ජීවිතයට වඩා ඇතැම් විට අනුන්ගේ ජීවිතය ගැන සිතන්නට වුණා. ඔවුනට බලාපොරොත්තු ලබා දෙන්නට වුණා. අවසානයේ ඔහු මෙසේ පවසනවා. මා බේරාගත් පුද්ගලයින් බොහොමයක් ඉන්නවා. හැබැයි ඒ සෑම විටකම මා වීරයෙක් ලෙස මට හැඟෙන්නේ නැහැ. මම තවමත් අසාර්ථකයි. ඒ මගේ කාර්යබහුලත්වය සහ විවිධ හේතු මත ජීවිත බේරා ගන්නට බැරි වුණු අය නිසා. ඉතින් චෙන්සිගේ සහ ජීවිත බලාපොරොත්තු සුන් කරගත් මිනිස්සු අතර පවතින ගනුදෙනුව තවමත් නිමා වී නැහැ. ඉදිරියටත් ඔහු මේ සුන්දර ගනුදෙනුව තුළ ජීවිත රසක අවසන් බලාපොරොත්තු බවට පත්වනු ඇතී.